கிறிஸ்துமான் மா பிரேம சகோதர சகோதரியணி அது அப்பகே உத்தான சமிதுங்கே மங்கல் சிதுகரன் தவசே பாவனாவ ஒப ஹெமோம தன் சமஹாரவிட்ட மம மே தேவஸ்தானி தும் ஹத்திர பாரக்ம கீழ தினாய் புஞ்சி கதாவகிம் பட்டங்கண்ட ஹிதுவா ஹரி பிரசித்தாய் மேக பிளேன் எக கயாதி ஏ பிளேன் எக் கடாகினி வைட்டு நம கீழ ஹிதா ඒ මහා සෙලවීමක් සමගම එහාට මෙහාට පැද්දෙද්දි ප්ලේන් එකේ ගිය හැම කෙනෙක්ම බයලා කෑ ගහන්න ගත්තා. ඒත් එක්කම මෙන්න මේ හැම කෙනෙක්ම මරලා තෝනි දෙද්දි එක දරුවෙක් එයාගේ සුපුරුදු ඒ පුංචි ක්‍රීඩාව කරමින් ඔහේ හිනහා වෙවි ඉන්නවා. එයා ළඟම හිටපු කාන්තාව දරුවා දිහා බැලලා දරුවට තේරෙන්නේ නැද්ද දන්නේ අපි ප්ලේන් එක කඩාගෙන වැටෙන්න යන්නේ කියලා හිත හිත යත් කෑ ගහන්න ගත්තා. ඒ කෙනා කෑ ගැහුවත් මේ දරුවට ගාණක් නැහැ. හැබැයි ටික වෙලාවකින් කොහොම හරි අමාරුවෙන් මේ ප්ලේන් එක කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව මේ අහස යාත්‍රාව කොහොම හරි ගොඩවීමට පහත් කළා. ලෑන්ඩ් කළා. ඊට පස්සේ හැමෝම ඉක්මනට මේ මගීන් එළියට ගද්දි අර කාන්තාව මේ දරුවා ළඟ හිටපු කාන්තාවට අර ළමයා දිහා බැලලා හැරිලා ඇහුවා මේ අපි මේ ප්ලේන් එකට කඩන් වැටෙන්න යනවා කෑ ගැහුවා ඔයාලට බය හිතුන්නේ නැද්ද ඇයි ඔයා බය හිතුන්නේ නැත්තේ අයියෝ ආන්ටි මට බය වෙන්නද මගේ තාත්තනේ පයිලට් එයා කවදාවත් එහෙම ආවට්ටන්නේ නැහැ කියලා කිව්වා ඒ විශ්වාසය කවදාකත් මගේ තාත්තා මාව වට්ටන්නේ නැහැ මට වැටෙන්න දෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන කිසිම දේවදරුවෙක්වත් වැටෙන්නේ නැහැ. ජේසුස්ට තිබුණේ අන්න ඒ විශ්වාසය. අද අපි භාවනා කරන්නේ ජේසුස්තුමන්ගේ තියෙන මහා ගතිගුණ ගොඩ මැද්දෙන් එකක් අපි අරගෙන ගෙදර යනවාද? මේ උත්තානේ දවසේ උන්වහන්සේගෙන් අපි එක දෙයක් උරාගෙන යනවා ගෙදරට. ඒ තමයි නිර්භීතකම. බය නැතිකම. ඔබට කතා කරන මමත් බය වෙනවා. අපි හැමෝම බය වෙනවා. බය වෙන්න ඕන සමහර වෙලාවට. අපේ කර ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කියන්නේ එහෙම නැත්නම් අපි එකවර ආරක්ෂා සඳහා අපේ ශරීරයේ මනස හදලා තියෙන හැටි තමයි ඒ ස්වාමීන් වහන්සේ. අපි එකවර ගැස්සෙනවා. එතන එකවර ලොකු සද්දයක් ආවත් බෝම්බයක් විපිරුණා වගේ සද්දයක් අපි ගැස්සෙනවා. බය වෙනවා. ඒක තියෙන්න ඕන. ඒ බය නැත්නම් අපි වැඩක් කරන්නෙත් නෑ සමහර වෙලාවට. වැඩක් කරන්න අපි පුංචි බයක් හරි මේ දේශනාව ලෑස්ති වෙන්න හරි මම බයක් නැත්නම් මම ලෑස්ති වෙන්නේ නැහැ. ඒ බය කියන්නේ පොඩ්ඩක් තියෙන්නත් ඕන ගැස්සෙන්න ඕන අපි. නමුත් ඒ බය ලෙඩක් වෙන්න හොඳ නැහැ. ඒ බය දිගෙන් දිගටම මාව නැති කරලා දාන තරමටම මාව විනාශ කරන තරමටම බය කියන්නේ මං ගාව තියෙන්න හොඳ නැහැ. සිද්ධියක් වුණ ගමන් බය වෙනවා කමක් නැහැ. ඒ මනුස්ස ස්වභාවය. ඒ අපේ මනුස්ස ස්වභාවය හදලා තියෙන හැටි ඒක වෙන්න ඕන. එහෙම නැත්නම් ලෙඩක් ඒක. මේ මොකුත් කරුවට බය වෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. එයාට සමහරට එහෙනම් හැංගීම් දැනෙන්නේ නැතුව ඇති. ඒ හින්දා එයා ලෙඩෙක්. එයා වරන් යන මනෝවෛද්‍යවරයෙක් ගාව ඉක්මනට. මං කියන්නේ එහෙම ඉන්න නෙමෙයි. බය වීම ඒ මොහොතට බය වුණාට ඊට පස්සේ එක පාර මතක් වෙන්න ඕන. ආ තාත්තා ඉන්නවනේ. අපේ ජේසු ඉන්නවනේ. මම මොනාටද බය වෙන්නේ? ජේසු මාව බේරගන්නවා. කියන තැනට මට එන්න පුළුවන් වෙනවා. මේක තමයි ස්වාමීන් වහන්සේ කියන අර පුංචි දරුවෙක් වගේ විශ්වාස කරන්න කියලා. ගෙවල් වල දරුවෝ ඉන්නවා දැකලා තියෙනවා. සමාහයට දරුවා අඬනවා කෑ ගහලා පොඩ්ඩක් මොනාට දෙයකට බය වෙලා. කවුරු ආතරක් නැහැ. අම්මාව ගම නැත්නම් තාත්තාව ගම බෙල්ල බදාගත්ත ගමන් ටික ටික ඇනිලා අතර වෙනවා. ඒ තමයි නියම රැකවරණය. මිනිස්සුන්ගෙන් රැකවරණය හොයන්න එපා. දෙවිඳුන් තුල පමණක් රැකවරණය හොයන්න. මේ බය කියන්නේ අපිව විනාශ කරනවා. අපි ගොඩාක් දේවල් වලට බයයි. අපිට මොකක් හරි කරගන්න බැරුව යයි කියලා බයයි. මොකක් හරි දෙයක් වෙන්නේ නැතු යයි කියලා බයයි. අනාගතය ගැන බයයි. අන්ධකාරයට බයයි. සල්ලි නැතුව ගියහම බයයි. ණයට බයයි. අපිට කණ්ඩ නැතු යයි කියලා බයයි. හැම දෙයකටම බයයි අපි. මේ බය නිසා අපේ ජීවිතවලට ඇටැක් කරන්න පහර දෙන්න යක්ෂයාට හරිම ලේසි. ඒ බය වෙද්දී අපිට දෙනවා එක එක සිතුවිලි.
යක්ෂයාම දෙනවා. ඒ සිතුවිලි වලින් අපිව වැරදි මගට ගෙනියනවා. අපිව ස්වාමීන් වහන්සේගේ මාර්ගය යන වෙනුවට ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන මේ ජීවිතේ සම්පූර්ණ කරගන්න දියුණු කරගන්න දවසින් දවස වැඩි දියුණු වෙන්න එහෙම නැත්නම් මගේ උපරිමයට යන්න තියෙන අවස්ථාවල් නැති කරලා මාව ගුලි කරලා පැත්තකට දානවා ආ මෙතනට ගියාම මට බය නැති වෙයි ඒක නිසා මම මේක ගන්න ඕන කියලා ඉක්මනට යනවා එතන හැංගෙනවා ඉස්කෝලේ යන බය ළමෙක් ඉස්කෝලේ යන බයයි ඇයි අයියා කෙනෙක් ගැහුවා අක්ක කෙනෙක් මට විහිළු කළා ඒ හින්දා යන්න බය වෙනවා මොකද්ද වෙන්නේ අම්මා ගාවට ළඟදට ළය හැංගිලා ඉන්නවා මම නැත්තන් ඇන්දලා ළඟදට යනවා මේ දේ වුණාම මොකද වෙන්නේ රෝගේ උපරිමයට යන්න තියෙන අවස්ථාවක් නැතුව යනවා ක්‍රීඩා වලට ගියාම බය කරනවා නැත්තම් බයිනවා කවුරු හරි වෙන කවුරු වචනයක් කියනවා ඔයාට හැමදාම පරදෙන ඔයා වැඩක් නැහැ ඔයාට බෑ කියලා කිව්වහම මෙන්න මට බෑ කියලා බයක් ඇති වෙනවා යන යන පාරට ගහන ලකුණු බිඳුවයි අවුට් වෙනවා බය නිසා අපිට බැරුව යන හුඟක් දේවල් නැති කරලා දානවා මේ තමයි යක්ෂයාගේ ආයුධය බය සවර සවරි මම මේ අල්තාරයෙන් මම දේශනා කරලා තියෙන ඇති වෙන්න යක්ෂයා කියන්නේ දුර්වල සතුරෙක් වැඩක් නැහැ යක්ෂයාට කරන්න පුළුවන් දෙයක් නැහැ හැබැයි යක්ෂයා හැම දෙයකටම වඩා ප්‍රබල වෙනවා අපිව නැති කරලා දාන්න පුළුවන් අපි එයාට ආයුධය අතර දුන්නාම යක්ෂයාට ආයුධ නැහැ යක්ෂයාට ආයුධ දෙන්නේ අපිමයි ආ මිතුවක්කෝ ගන්න මට වෙඩි තියන්න කියලා මම කියනවා යක්ෂය අරගෙන තියෙන වෙඩි දිනා මට මොකද ආයුධය බය මම බය වෙන්නේ බය වුණාම යක්ෂයා ආයුධය ඉල්ල ගන්නවා අපිටම ගහනවා එකෙන් සදර සදරිනි තව පොඩි දෙයක් කියන්න විශේෂයෙන් දෙමාපියන්ට කරුණා කරලා අපේ දරුවන්ව හදද්දී බය කරලා හදන්න එපා මේ බය කියන්නේ මනසට දානවා පොඩි කාලෙ නම් බත් ටික කන්න නැත්තම් බෙහෙත් එක බොන්න නැත්තම් නිදා ගන්න යන්න නැත්තම් දරුවව බය කරනවා අන්න යකා එනවා අන්න බිල්ල එනවා එකේ තව තව ಜಾති නම් තිනා බොක්සියා කියයි අරක කියයි මේක කියයි එකේ නම් දා ගන්නවා ඒ නම් දාගෙන ඉරලා කියනවා අන්න ඒකයි එනවා නැත්තම් මේ පල්ලිය ස්වාමියව සම්බන්ධ කරනවා අන්න ෆාද චන්දන එනවා විදා කණ්ඩ කණ්ඩ කියලා මේ අපුව සම්බන්ධ කරගන්නවා ළමයට කියනවා වැරද්ද කරපුවාම කියනවා ෆාදර බය කරනවා ඒ ළමයා පල්ලියෙන්ටත් බය වෙනවා ඊට පස්සේ ජේසු ගාවට එන්නෙත් නැහැ සහෝදර සහෝදරීනි මේ බය කියන දේ ළමයි ගලුවට දාන්න එපා අපේ රටවල් වලින් සමහර අය විශේෂයෙන් වේගය සම්බන්ධ ක්‍රීඩා වලට කිඩකෝ බිහි වෙන්නේ නැත්තේ ඇයි බයම කරලා අපි ළමයින් ළමෙක් අර ස්පීඩ් එක කියන නැත්තම් වේගයෙන් යන තරංගයකට රේස් වගේ දේවල් වලට කියලා දිනන්න අමාරුයි අපේ ළමයින්ට පාරවල්වත් ගහලා තියන වේගයේ මරුවා කැඳවයි ඉතින් අපිට ඇත්ත තමයි ඒක නමුත් අපි වේගයට බය කරනවා අපි ඉතින් අර වේගවත් ක්‍රීඩා වලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ මේ බය කියන දේ දෙන්න එපා දරුවන්ට දරුවෙනි අම්මලා කිව්වොත් එහෙම ආයේ ඔන්න බිල් එනවා යකා එනවා බත් කන්න කියලා ඔවා කියන්න මම ජේසුගේ දරුවෙක් මම යකාට බය නැහැ මම බඩිගුණාම කන්නම් කියලා කියන්න සහෝදර සහෝදරීනි ඇයි අපි බය වෙන්නේ බය කරන්න පුළුවන් උප්පරිම දේ මොකද්ද අපි මරනවා කියන එකනේ නේද මරද්දීනේ මර බයගෙන භයානකම් බය මේ මරණයත් පරදපු ජේසුවයි අපි අදහන්නේ මරණයත් පැරද්දුවා උන්වහන්සේ උන්වහන්සේ මරනවා කියලා දන්නවා ජෙරුසලමට මේ පාර ගියොත් මම අල්ලන් මරනවා කියලා දන්නවා තුන් පාරක් කිව්ව යන්න ඉස්සරලා දැන් මං යනවා මාව අල්ලගලා පාවා දෙනවා ඒගොල්ලෝ මෙයාට අල්ලලා දෙනවා මාව ඊට පස්සේ මාව මරනවා විජාතීන් මාව මරලා දානවා බෙදුතුමාගේ කොහොම කියන්නේ එපා ස්වාමී අපි ඉන්නකන් එහෙම වෙන්න දෙනවද කඩුවකුත් තියෙනවා කියලා කියනවා ඔක්කොම කඩු දිවඩන්නේ මාව මරනවා උන්වහන්සේ අන්තිම රාත්‍රි භෝජනෙත් ආයේ කියනවා මේ අන්නස්කයි පාස් ගාවේදී දන්නව උන්වහන්සේ මොකක්ද දෙන්න යන්නේ පිලාත් ගාවේදී උන්වහන්සේ දන්නවා මොකුත් කරන්නේ නැහැ කමන්නේ මරන්න ඉට්ස් ඕකේ පුළුවන් නම් මාව මරන්න මම මැරෙන්නම් මං නැගිටිනවා ඒ තරම් විශ්වාසයක් දේවතාත්මාව නැගිටිනවා මම නැගිටිනවා මරණය කියන විශ්වාසය තිබුණා මරණය නැගිට්ටා උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේවයි අපි අදහන්නේ අපි මරණයට වක්වත් බය වෙන්න ඕනේ නැහැ ඇයි මරණයෙන් පස්සෙත් අපිට සදාතන ජීවිතය තියෙනවා උත්හානිය තියෙනවා අපිට මරණයට බය නැත්නම් අපි තව මොනවටද බය වෙන්න ඕනේ මට කියන්න කතෝලිකයෝ හැටියට ක්‍රිස්තු භක්තිකයෝ හැටියට අපි මරණයට බය නැත්නම් තව මොනවටදයි බය වෙන්නේ අන්ධකාරයට බය වෙන්න ඕනද අපි වෙන කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ මිනිස්සුන්ට බය වෙන්න ඕනද අපි බය වෙන්න ඕනේ නැහැ
හැබැයි මේක මෙහෙම බය බය නැහැ කියලා ඉරලා හැම එකම රණ්ඩු කරන්න යන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා අපි බය නැහැ එකෙක්ටවක්වත් ආ පුළුවන් නම් කෑ ගහපල්ලා කියලා එහෙම කරන්න යන්නේ නැහැ. මේ නිර්භීතකම තියෙද්දි ජේසු වගේ හැසිරෙන්න ඕනේ. නිර්භීතකම ජේසු පෙන්වුවේ නිශ්ශබ්දව ඉඳලා. මේ බයිනවා චෝදනා කරනවා. උනාස බුත් කියන්න යන්නේ නැහැ. ඕන දෙයක් කියන්නේ. මම බය නැහැ. ඔවා මගේ ඇඟේව දින්නේ නැහැ. මං කවුද කියලා මං දන්නවා. මගේ ජනතාව දන්නවා. ඒ ඇති. මරුවත් කමක් නැහැ. නිර්භීතකම තියෙද්දි අපි නිශ්ශබ්දයි වෙන්නේ. බය අය තමයි කෑ ගහන්නේ. බල්ලෙක් බලන්න. බය නැති බල්ලෙක් බුරන්නෙත් නැහැ. කවුද මේ ආවේ? දන්නවා. එයාගේ අනතුරක් නැහැ. ඔකේ. මේ කවුද? අම්මෝ. මෙයා විශ් ස්ට්‍රේන්ජර් කෙනෙක්. දන්නේ නැති කෙනෙක්. මෙයාට මම බයයි. ඒ හින්දා බුරනවා. බුරනවා, හපනවා. ඇයි? බය හින්දා. සහෝදර සහෝදරිනි, අපිත් බය වුණොත් තමයි අපිත් යක්කු වෙන්නේ. ඊට පස්සේ යකායිල් අපිව අයිති කරගෙන අපිටම ගහනවා අපේ ආයුධයෙන් බයෙන්න. අපි මේ රාත්‍රියේ ජේසුස් වහන්සේගේ මහා සත්ගුණවත් බව කියන ගොඩවල් ගොඩාක් තියෙනවා. ගුණ යහපත්කම් උන්වහන්සේගේ, එයින් මේ ගුණාංගයේ විතර අරන් යනවා අපි අද. බය නැතිකම, නිර්භීතකම, මොන දේ වුණත් උන්වහන්සේ මාව බේරගන්නවා. මරණයත් පරාජය කරපු මගේ ජේසු මංගාවි ඉන්නවා. මම බය නැහැ. අපි ආඥා කරමු. මේක නිතරම උදේ හවස කියමු. මේ ආඥාව, මම බය නැහැ. I'm not afraid. මම බය නැහැ. ජේසු මංගාවි ඉන්නවා. මම බය නැහැ. ළමයින්ට පුරුදු කරන්න මේක තුන් පාරක් කියන්න නිදා ගන්න ඉස්සරලා. ඔබ කියන්න මේ දේ තුන් පාරක් නිදා ගන්න ඉස්සරලා. උදේ නැගිට ගමන් මේක කියන්න. ඔබේ ජීවිතේ වෙනස් වෙයි. ලස්සන වෙයි. ඔබ ලොකු සාර්ථක දේවල් කරයි. ඔබ සාර්ථක වෙයි. මුදල් ගලාගෙන එයි. ඔබගේ ජීවිතයට සතුට ගලාගෙන එයි. පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිත් සාන්තුගේත් නාමෙන් ආමෙන්.